කොපමන කාර්යක්ෂිමම සාමාන්‍ය පුද්ගලිකුට කරන්නට බැරිදේවල් කරන්නට පුළුවන්ද කියනෙ. මනුෂ්‍යකුට කරන්නට බැරි දත්තා විශ්ලේෂණයක් කොපමන කරන්න්න පුළුවන්ද. මේ දැනුම අපි ළමයින්ට ලබාදනවා. මේ දැනුම ලබයින්ට ලබා දෙෙන්නේ දුන්නන්නේ නැතෝත්. අපි නවෝත්පාදන ගැන කතා කරට වැඩක්නේ. නවෝත්පාදන සඳහා කොපමන අප උනන්දුව වනත්. ඒකට අවශ්‍ය නිපනත්වය අපි ලබාදීල නැත්තම් ඒයි වැදගත්වන්න අධ්‍යාපනය ප්‍රතිසංස්කරන කඩිනමින් දියේ යුත්ත ඒකයි. අපි දැක්කා කෝවි් වසංගතය තියෙන කාලෙ අවුරුදු දෙකක් අධ්‍යාපනය සම්පූර්ණයම පාසැල් වහලතිබුණේ අධ්‍යාපන ලේකම්තුමාටකි වයිත් මනින්ම මේ පාසැල් අරිට නව. සාමා්‍ය කරන ය අපි ලැ්ජයි නමසාමාන්‍යය කරනය කළ කිව්වම මොකද කරන්නේ ගිල්ල පෙළපාලි තියෙනවා. එමනැත්ත රැස්වීම් තියෙනවා. මේවා ්‍ය නමසාමාන්‍ය කරණය යටති. ප අධ්‍යාපනය මේවාරම්භ කිරීම. ැ මේ වගේ උද්ඝෝෂණ හැම තැනම තියලා. මේ රැස්වීම් මිනිස්සු ගැනල්ල තියල විශාල වෙන්නේ නැමතත් මේ කෝවිද. න්ත ද වන්න ල යික අපහු පාසල් හන් වෙනවා ආපහ රට වහන්ඩ වෙනවා. ආපහු ආර්ථිකයමහන්නට වෙනවා. ඇයි අපි මේගෙන හිතන්න ඇේ. විරද්ධ පක්ෂයක් වනත් මේ ගැන හිතන්නට ඕ. රුදු දෙකයි ගිය අවුරුදු පහක් පාලනය කරලා අසාර්ථක වුණු නිසානය මම මෙතැන්ට පත් වනේ. ඒ අවුරුදු එයෙකට පස්සේ ඇවිල්ල. අද කිසිම බලයක් තිබුණු නැති අය වගේ කතා කරනවා. මික්‍රමේ වෙනස් කරන්නට ඕ ජනතාව. මම වගේ ආණ්ඩුවේ ඇමතිවරුණුවත් මන්ත්‍රවරුණන ඔබ බලාපොරොත් වනු දේ හිටු නොකොරොත්. ආපහු අ පරණ කණ්ඩායමක්මගේන්න එපා. අලුත් අයි හොයන් මම දන්න එකු හොද කරන්න කිය. අපි එක්කව වෙලා හොඳ දෙයක් කරනවන එකට සේලු දෙනාම එකතු වෙලා රටවෙනුවෙන් අපි කරන්නට ඕන. විුරුද්ධ පක්ෂයක් කිය ඒකයි. මොම නම් බලාපොරොත්තුව. හොඳ හොඳද දෙයක් ුත් කරන්න ෙන්නේ නැත්තාම්. මී ඉස්සල් අවන් කතාවද කිව්වා තායිත්‍යයන්න නොනෑ අපිට ආර්ථිකයට වුණු බලපැහැ කෝවි් නිසා. අපි ඒයින් මිදිලා රටක් හැටියට ඉදිරියට යන්න. අපේ රටේ සංවර්ධනය කරන්න ආයෝජනය කරන්නට මුදල් නැ. පිට රටවල ආයෝජන ගේ ඩෝන. ඒගේ ආයෝජන ගේනකොට. විවිධ මතගෙනල ඒවට විරුද්ධ වෙන. අපි කොහොමද රිජු මේ විදේශ ආයෝජන නැතිව. අපි වගේ රටකටඉදිරට අන්ඩ පුළුවන්කමක් නෑ අප පිට වත්කමක් නැහැ. අපි මේ ආයෝජන කරේ නැතුව අපිට ඉසරහට ගෙන අන්න පුුවන්කක් නැහැ අපි යුද්ධෙන් පස්සේ ආයෝජන විශාල ප්‍රමාණයක්මයි රටට ගෙනාව. ඒවහින්ද තමයි අධිවේගි මාර්ග හැදිලා ගම නගරය සමග සම්බන්ධ වෙලා තක් කෙටි කාලයකදී. ගමේ ඉදල් නගරයට එන්න හැකි අ කියියාව ලබාදීල ව්‍යාපාර දියුණු කරන්නට ගමේ නිෂ්පාදන ඉක්මනින්ම වෙළද පොලට එන්ට අවස්ථාව සලසල වරාය. එදා ඒ වරාය දියුණු කරන්නට මහින්ද ජනාධිපත්තුම උත්සා ගන්න වෙලාවේ විරුද්ධ වුණා. මුත් අද ලෝකයේ තියෙන විශාලතම කන්ටේන ගෙනියන නෞකාව. ඒ වරායට අප කොළොඹ වරායට ජටේටාව. ඒවා නොකරනං එයෝජන නොකරනං. දියුණ සිද්ධවෙ වන්නට පුලුවන්ක මක් නෑ විරුද්ධ පක්ෂයක් හැටියට මේ හැම එකටම විරුද්ධක් වන නෙවෙයි. ජනතාවතවශ්‍ය අද ඉදිරි පරම්පරාව තරුණයන් හිතන්න වෙනස් සාකාරයට එක හිතය යුත්තේ වෙන සාකාරයකට. යයි හිතන්න ඕන වෙන සාකාරයකට. නායකින්ෙන් බලාපොරොත්තු වෙනද. බොරු දේශපාලනය නෙවෙයි කහෝම දරටක් ඉදිරට ගෙනියන්න කියන එක පිළිබඳ. අපි මේ ලෝකයත්ත ඉදිරට යනවන අද ලෝකේ තියනෙන. ි තාක්ෂිණය සමඟ අපිත් ඉදිරියට යන්නට. අපි දරුවන් ඉදිරියට යන්නට ඕන. )) watching Live Travellerer channel.